nabani. Nu, dar nu e nimic. Nu, Visinamia. Handan nepa kollo api kohomari sali tika hoyala denna usaha karanna. Harida puta? Oya baya wenna nathuwa innako oya jeevithaye api goda dala denna. Etoda mehe thama padi Eva cohendi. Cohe David la tine pai. Dengan tu na khatra ke David la tine me tin ni. E de la ti la in la pliya gan. Tin ni. Dan khatra ke David la tine. Pai. Oh. Bas ke gilla. Pai ne gina ga. E o dan me photo tike pennala salli illana kota banapu aya tinnada? Banapu baninne. Samaharu kiyenwa apita ehema denna na kiyala kiyenawa samaharu gita gihilla dorawala wahagannawa antin a eliyata enne na ita passe me langa gamakin ek manusyek kiyanne nyathima kenek rupiyal 150 dunna deela hita dawas deka tunakata issala bankwedi mage maiyata kiyala tiyenawa gamen hingamani awa kiyen thin api kanda hoyanna hingamani kiyenne athema daruwa negittawa gan tapi egam lagi dan utar nanggi kene kevil lagi no he nanggi kevil lagi
හෙට දවසේ මාත් එක්ක මේ ළඟ ගමකට යන්න ගමේ මෙයාවට හැමෝම වගේ කාන්තා පරිස්සම් මට ඒකට උදව් තියෙනවා එක්කෙනෙක් දෙන්නෙක් මං අරගෙන යනවා ගිහිල්ලා කණ්ඩායම් දෙකකට බෙදලා ගමේ ඇවිදලා ඒ වගේ මුදලක් ඉතින් කීය හරි ලැබෙන සමහර ගාල වල රුපියල් 20ක් දෙනවා ඒකත් අපි හිත සතුටෙන් බාර ගන්නවා අනම් කියන්නේ මෙයාට මේ දුව විතරයි විතර තුවාලේද මේ මේව කරලා තියෙන නැත්නම් කට්ට අයින් මෙතන කට්ට මේ මෙතන අයින් කරලා තියෙන කට්ට මේ කියන්නේ මේ ඇතුළ දැලිලා තිබුණ මොලේ ඇතුළ මේ ලේ කැටි ගහන්න ගත්තා කළා තමයි මේ අයින් කරලා ඔපරේෂන් කරේ ඇතුළ මේ මොලේට ලේ යන්න ගත්තා ඊට පස්සේ බටයක් දාලා එළියට ලේ ගත්තා අයිසෙක ඉද්දි බටේ මා දවස් 33ක් ඉඳලා දවස් 33ක් බටයක් දාලා තිබි ලේ එන්න ඇතුළට යන ඔච්චරයි ඔහම තමයි ඉන්න පුළුවන්. ඔහම ඉන්න. කෙලින් කරන්නේ එළියට આવත් විනාඩි 2 3 ඉන්න අතට යන්න ඕනේ. අනතුර කොහොමද උනේ කියලා? මේ අනතුර උනේ මහත්තයා මේ ළඟ ගෙදරකට ගිහින් එද්දී අපි දන්නේ නැහැ තාම. එයා එද්දී වීල් එක පෙරලිලා තියෙනවා. කොහොම පෙරලුණාද කියන්න දන්නේ නැහැ. ඒ පෙරලිච්ච පාරට මහත්තයා ඉස්සලා වැටිලා වීල් එක ඔලුවට තමයි වැටිලා තියෙන්නේ. කවුරුත් දන්නේ නැහැ. ළඟ ගෙදරක කෙනෙක් දුකලා ඉදිබද්දී මේ මහත්තයා යට වෙලා වීල් එකට එදා ඒ කල්පනාව නැතුණා තාමත් ඒ විදිහමයි මගේ මහත්තයා ජීවත් කරගන්න මට දැන් ලක්ෂ 6ක් තමයි මම ඕන වෙලා තියෙන්නේ ඉතින් එහෙම ලක්ෂ 6ක් දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් එකතු වෙලා හරි මට ලක්ෂ 6 දෙන්න කියලා මම ඒ වැඳලා ඉල්ලනවා මම එතකොට අපිට හොඳට හිටිය කොහොම හරි දරුවත් එක්ක ජීවත් වෙන්න කන්න බොන්න එපා කන්න බොන්නේ කොහොම හරි කරගත්ත හැකි මම හොත කරගත්තා නම් දැන් මාස 4ක් වෙනවා කාලනේ බත්තරයක්වත් කන්න වෙලා නැතම එතකොට දියර වර්ග විතරයි බඩට බටයක් දාලා තියෙනවා බටෙන් දියර වර්ග විතරයි දෙන්න පුළුවන් තාම ඒකත් ඩොක්ටර්ලා පැය 3ම ආරේ 3ම මට දෙන්නම කියලා තියෙන්නේ නම මොන වගේ දුකක් විඳින්නේ මේක නිසා ගොඩක් ගමේ කට්ටිය තමයි උදව් කරන්නේ අපිට ජීවත් වෙන්න දැන් මොනවද රස්සාව මම මහත්තයා රස්සාවක් නෑ මහත්තයා රස්සාවෙන් අයින් වෙලා ඇවිල්ලා හිටියේ මොනවද කරේ සිකියුරිටි හිටියේ සීට් එකේ ගැලනිය එතනින් අයින් වෙලා ඇවිල්ලා මාසයක් ගෙදර කියන්නේ අපිට දැන් මේ මහත්තයාට ඔළුව කට් අයින් කරලා තියෙනවනේ ඒක පිටින් ගන්න වෙන්නේ අපිට ඒකට ලක්ෂ 5-6ක් විතර යනවා කියලා තියෙනවා පිටින් ගන්න ඕනින්ද මේ අනුරාධපුර හොස්පිටල් එකෙන් කිව්වේ එහෙන් කිව්වේ ඉන්දියාවෙන් ගෙන්නන්න තියෙන්නේ මේ ඉතින් අපිට ඒකේ සල් දැන් මාස 4ක් වෙන නිසා දැන් ඔළුව කට් බද්ධ කරන්න පුළුවන් කිව්වා ඉතින් මේ රෝහලෙන් නිකන් කරලා දෙනවක බද්ධ කරන එක ඉතින් අර ඔළුවේ කට් විතරයි අපිට ගන්න තියෙන්නේ කිව්වා සල්ලි වලට ඒ කට් අරගෙන දැනුවත් කරන්න කිව්වා ඉතින් දැන් මේ වෙලාවේ ලක්ෂයක් කරන අපිට ඉතින් ලොකු ගාණක් එකතු කරගන්න බෑ ගෑක් ගන්න යනවා අමාරුයි කරගන්න කවුද යන්නේ අම්මා යන්නේ මට යන්න විදියක් නෑ මේ දෙන්න අදාල ගියල් ගාන යනවා ඉල්ලින් ඕ දැන් කීයක් එකතු කරගත්තද තාම බැරි වුණා හරියට ගානක් එකතු කරගන්න අතේ දැන් කීයක් තියෙන අතේ දැන් 95000ක් එකතු කරගෙන තියෙනවා අපි අද අනුරාධපුර දිස්ත්‍රික්කේ ආවේ වෙන වැඩකට වෙන ආබාධිත සහෝදරයෙකුට පිහිට වෙන්න
ඒ එන අතරතුර තමයි මේ හොරවපතානේ මර්දන් කඩවල කියන ගමේ මේ ආදරණීය තරුණ යුවළ පිළිබඳව තොරතුරු ලැබුණේ. පුංචි දරුවත් එක්ක කුරුළු කූඩුව ඉතා ලස්සනට හදාගෙන ජීවිතේ පළවෙනි අඩිය තියනකොටම ඔවුන්ගේ තිබුණු බලාපොරොත්තු සියල්ල සුන් වෙලා ජීවිතේ දරුණුම තැනකට ලක් වෙනවා. ඒ රියානතුරක් හේතුවෙන් හිසේ කට්ට අහිමි වෙලා ඔහු ආබාධිත තත්ත්වයට පත් වෙලා සමාජය ඇස අපෙන් ඉල්ලුවේ මේ ඔලු කට්ට නැත්තම් ඉස කට්ට ගෙන්නන්න තියෙන ඉන්දියාවෙන්. ඒ සඳහා පුංචි මුදලක් රුපියල් ලක්ෂ 6ක වගේ මුදලක් තමයි ඇයට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා අපි ආරාධනා කරනවා අපේ ආදරණීය හිතවතුන් කීප දෙනෙක් හරි එකතු වෙලා අපි මේ ලක්ෂ 6 දීලා මේ කුරුළු කූඩුව ලස්සනට නැවතත් හදලා දෙන්න එකතු වෙන්න කියලා.